ඇල්සයිමර් රෝගය හා ඩිමෙන්ෂියාව ගැන ප්ලේන්ටිවිත් සුලෝ සමඟ තවත් සාකච්ඡාවක්. 2020 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා මරණ 6939ක් හෙවත් මුළු මරණවලින් 5.98% වෙනවා. වයස් ගැලපුම් මරණ අනුපාත ජනගහනයෙන් ලක්ෂයකට 27.62% වන අතර ශ්‍රී ලංකාව ලෝකයේ 14 වැනි ස්ථානයේ ශ්‍රේණිගත වෙලා තියෙනවා. එක තැති ගන්නා සුළු දත්ත තමයි. හැබැයි ඔබ දන්නවද ලංකාවේ මේ සඳහා ඩිමෙන්ෂියා කියන රෝගය සඳහාම වෙන්වුණු මධ්‍යස්ථානයක් තියෙනවා කියලා? අද මෙම වැඩසටහන ගෙනෙන්නෙත් එම මධ්‍යස්ථානයේ සිටයි. ඒ කියන්නේ ඇල්සයිමර් ෆවුන්ඩේෂන් කියලා ආයතනයක් තියෙනවා, ලංකා ඇල්සයිමර් පදනම නැතොත්. ඒ වගේ ආයතනයක් කොළඹ පිහිටවල තියෙනවා. මේ පිළිබඳවත්, මේ රෝගය පිළිබඳවත්, ඒ වගේම මෙම ස්ථානෙන් වන කාර්ය පිළිබඳවත් තමයි අද ප්ලේන්ටිවිත් සුලෝ සමග මේ පිළිසඳර යෙදෙන්නේ. ඒ සඳහා සාකච්ඡාවේ යෙදෙන්න අද අපත් සමග එකතු වෙනවා චිරාශ්‍රී ඈපාසිංහ සුමනපාල. ඇය ස්වේච්ඡාවෙන්ම මෙම ආයතනයේ රැකියාව කරන කෙනෙක්. මං කිව්වා ස්වේච්ඡා සේවිකාවක්. ඒතර ඇය ගොඩක් වෙලාට සම්බන්ධ වෙන්නේ ඔවුන් ගාවට එන ඒගොල්ලන් කතා කරන්නේ ඇත්තටම ඔවුන්ට කියන්නේ නැහැ පේෂන්ට්ස් නැත්තම් රෝගීන් කියලා. ඔවුන් කතා ඔවුන් ඒගොල්ලන්ට කියන්නේ සේවා දායකින් කියලා. හරිනේ මම කිව්වා. එතකොට ඔවුන් සමගත් ඔවුන්ගේ පවුල් සමගත් ක්‍රියාකාරම්කම් වල යෙදෙන්නේ අය. ඒ වගේම අපිත් සමග සම්බන්ධ වෙනවා මනෝජා අමරසිංහ. ඇය මෙම ආයතනය මෙම සංවිධානය පදනම පටන් ගත්ත දවසේ ඉඳන්ම මෙම පදනමේ ගිනුම් අංශයේ ක්‍රියා කරා. ඒ වගේම ගොඩක් පිටපලාත් වලින් එන අය සමගත් ඇය සම්බන්ධ වුණා. ඒ දෙදෙනා තමයි අද මේ පිළිබඳව මාත් එක්ක සමුක සාකච්ඡාවක් වුත් නැතුව දැනුවත් කිරීමක් සඳහා යොමු වෙන්නේ. අපි මේක පිළිසඳරක් වගේ තියමුද? හරි, මම මෙහෙම ඉස්සල්ලාම චිරාශ්‍රීගේ අහන්න. දැන් ඔබ ස්වේච්ඡාවෙන් මේකට ආවේ, ඇයි ඔබට මේක ස්වේච්ඡාවෙන් එන්න හිතුනේ මේ වගේ ආපදනමකට? ඇත්තටම මගේ අම්මට අවුරුදු 74දී එකපාරට කතා කරන්න බැරි වුණා. අම්ම හරියට ගොඩාක් සමාජ සේවය හරිම මේ ක්‍රියාශීලී 74 තුනට හරිම ඇක්ටිව් ජීවිතයක් ගත කරේ. එක පාට අපිට තේරුණා අම්මට වචන හොයාගන්න බෑ වගේ. ඒ කියන්නේ වචනයක් කතා කරන්නේ මම මොනවද කියන්නේ කියලා මතකෙට හිතනවා. ඊපස්සේ වචන කතා කරනකොට වචන එන්නේ නැහැ. ඉතින් එතකොට අපි හිතුවේ අම්මා ඔය ගොඩ ඒවා මේ එක එක ඒවා කරන හින්දා මේ ඒවා හින්දා මේක මේ නිකන් මතක වෙනවා. ගොඩක් වයසට මේ වැඩිය වැඩ කරනවාද කියලා. හැබැයි ඒක එන්නෙන්නම වැඩි වුණා. සමහරලාට වචනයක් එන්නේ නැහැ. ඊපස්සේ වචනේ කතා කරන්ලා හිතලා වචනේ එනකොට අර කියන්න ගිය එක අමතක වෙනවා. ඉතින් එහෙම ඉන්නකොට හැබැයි මේක මේ ඇල්සයිමර්ස් ඩිමෙන්ෂියා තත්ත්වයක් කියලා අපිට කවදාකවත් හිතුන්නේ නැහැ. මොකද අපි කවුරුත් හිතන්නේ නැහැ කොයි වෙලාවකත් මේක අපිට වෙයි කියලා. ඕන ලෙඩ අපි කවදාකවත් හිතන්නේ නැහැ. ඉතින් මේක එහෙම වෙලා හැබැයි අම්මා සාමාන්‍ය විදියට වැඩ කරගෙන ගියා. අම්මා බැංකුවේ සල්ලි මැනේජ් කරන්නේ අම්මා. එතකොට පන්සලේ සනස බැංකුවේ සල්ලි ඒවත් ඔක්කොම අම්මා තමයි මැනේජ් කරේ. ඉතින් ඒ විදියට සාමාන්‍යයෙන් ගියා. හැබැයි එන්නෙන්නම අර කතා කරන එක අඩු වෙලා අම්මගේ අර අපි කියන්නේ පර්සනැලිටි එක වෙනස් වුණා කියලා. ඒකට සමහරවිට අපිට තේරෙන මේ අපි දන්න අම්මා නෙමෙයිනේ කිය. ඒ කියන්නේ ඇගේ චර්යාව වෙනස් වුණා. ඇ කතා කරන විදිය, හැසිරෙන විදිය හැම වෙනස් වුණා. මොකද අපේ ගොඩ දේවල් අපි බැඳලා අපේ ළමයිත් ලොකුයි වුණාට අම්මත් තමයි වැඩක් තියෙනවා නම් අපි කෝල් කළා නේ අම්මා මේක කරලා දෙන්න. ඒක ඔක්කොම අම්මා තමයි කරන්නේ. ඉතින් අර ඒක හිටපු ගමන් එන්නේ එක අඩු වුණා. දැන් ටෙලිෆෝන් කෝල් එකක් දුන්නත් කතා කරලා අපි කතා කරනවා බලනකොට අම්මා තියලා ගිහිල්ලා. ඉතින් ඕක අපිට තේරුන්නේ නැහැ. මම ඇත්තටම මම සමාල්ලට අම්මට ආපහු කෝල් කරලා බලනවා අම්මා අනිත් කටියක වැඩ කරනවා මේ අයියාගෙන්ද අපි කියන ඒවා අහන්නේ නැහැ කියලා. හැබැයි පස්සේ තමයි තේරුනේ මේක එන්න වැඩි වෙනකොට
අර සාමාන්‍ය සමහල්ලාට නිකන් අර බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අර තමන්ගේ වැඩ කටයුතු කරගන්න වැඩ කටයුතු කියන්නේ අර මම මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නැතුව ඒ බලාගෙන ඉන්නවා. පස්සේ තමයි ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම අර මතකය පිළිබඳ අපි කියනවා මෙමරි ස්ක්‍රීන් එකෙන් මගේ ඊවගේ පරීක්ෂණයක් කරලා CT ස්කෑන් එකක් කළා. ડોක්ටර් අපිට කිව්වා මෙහෙම ඇල්සයිමර්ස් තත්ත්වයක් තමයි අම්මට තියෙන්නේ. හැබැයි සාමාන්‍ය තත්ත්වයට වැඩ කරගෙන යන්න දෙන්න නවත්තන්න එපා මොනවත් කරන්න ඒවා. ඒත් අර අම්මගේ ගැන අවධානයෙන් ඉන්න කියලා. අර කුඩා දරුවෙක්ව පොඩි කාලේ බලා ගන්නවා වගේ බලන්න බලාගෙන ඒ කියන්නේ අර අර අමත යන එන තැන්වල තනියෙන් ගිහිල්ලා අමතක වුණොත් ඒ වගේ හින්දා කවුරු හරි හැමතිස්සෙම යන්න කියලා. දැන් අපිට ඒක පුරුද්දක් නෑ. මොකද අම්මා තමයි අපේ වැඩවලට පස්සෙන් එන්නේ. අම්මා මේක කළා දෙන්නේ එහෙම කියලා. දැන් අපිට ඒක ඇත්තටම හරි අමුතු තත්වයක් වුණා. අනිත් එක අම්මා දැන් ඒ තත්වයට පත් වුණාට පස්සේ අම්මා හැමතිස්සෙම ගෙදර දකිනවා. අපි කවදාකවත් අම්මව ගෙදර දකින්නේ නැහැ. මොකද උදේ ඉඳන් කොහේ අරහෙ මෙහෙ ගිහිලා අපිට වුණත් අපි වුණත් අම්මට කියන්නේ අපි මොකක් හරි එකට එනවා නම් කෝල් එකක් දීලා කියනවා ගෙදර ඉන්න දැන් මම එනවා කියලා. හැබැයි ඊට පස්සේ තාත්තත් කිව්වද මේ ගෙදර ඉන්න එකත් පුදුමයක් වගේ අපිට පෙනුනේ. මොකද දැකලා නැහැනේ හැමතිස්සෙම. ඉතින් අන්තිමට එහෙම ගිහිල්ලා 74 දි වගේ අඳුනගත්තා. ඊට පස්සේ චුට්ට චුට්ට වෙනස් වුණා. හැබැයි අර මේ තත්ත්වෙත් එක්ක වෙනස් වෙන ගොඩාක් තත්ත්වයකට එනකන් අම්මා හිටියේ නැහැ. 76 වෙනකොට නැති වුණා. ස්ට්‍රෝක් එකක් හැදිලා. ඉතින් ඒකින්ද අර මේකින් එන්න පුළුවන් ගොඩාක් මේ සංකූලතාවයන් වෙනස් වීම ගොඩක් උනේ නැහැ අම්මට. ඉතින් ඔයා ඒකත් එක්ක කියන්නේ අම්මගෙන් අපි කියනවානේ ලංකාවේ දරුවෝ මං හිතන්නේ අපි මියදෙනකම්ම අපේ අම්මලාගෙන යැපෙන්නේ අපේ දරුවන්ගේ දරුවොත් යැපෙනවා. එතකොට ඒක ඔබට බලපෑවා මේ වගේ තැනකට ඇවිල්ලා ස්වේච්ඡාවෙන් කරන්න හිතුණා. මං ඊට පස්සේ අම්මට ඒක වුණාට පස්සේ තමයි මම මේ වගේ හොයා ගන්නකොට මෙහෙම තැනක් තියෙනවා කියලා දැනගත්තේ. ඊට පස්සේ ඒකත් එක්ක ඉන්නකොට මට යස්මින් මගේ යාළුවෙක් එයා හොය හොයිටියා මෙතන බදාදා ඇක්ටිවිටි සෙන්ටර් එක දවසට පියානිස්ට් කෙනෙක් නෑ කියලා. ඔව් අර කියනවානේ සංගීතය ගොඩක් ඒවා සුව කරනවා කියලා. හරියට ඒගොල්ලෝ එකට මේ ප්‍රතිචාර දක්වන සංගීතය වෙලාවට සාමාන්‍ය සින්දු නොකියපු කට්ටිය ඩාන්ස් කරපු නැති කට්ටිය නැකිටලා හරියට ඒකට ප්‍රතිචාර දක්වන හරි සන්තෝසයි. දැන් සමහරු ඉන්නවා උදේ 9 ඉඳන් ආපු වෙලේ ඉඳන් කියන චිරාශ්‍රී පියානෙක ගහන්නකො චිරාශ්‍රී සින්දු කියමුකො. අර ඒකේ ඒගොල්ලන්ට තේරෙනවා මෙයා ඉන්නේ මේකට කියලා. ඔව් අපිට අමතක වෙලා තියෙනවා ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉන්නවා 120ක්. ඒතර මේ වැඩිහිටි ජනගහනයෙන් ගොඩක් අයට මේ රෝගය හැදෙනවා. ගොඩක් වෙලාවට අපි දකින්නවානේ පාරවල් වල ඔහේ අදී අපි කියනවා පිස්සු කියලා. නමුත් මේක පිස්සුවක් නෙමෙයි මේක රෝගයක්. ඒ වගේම අපි දන්නවා ගොඩක් වෙලාවට දානවා තාත්තා මෙදා ගියා තාත්තව සොයා දෙන්න අම්මව සොයා දෙන්න කියලා. ඉතින් අපි මේ ගැන දැනගත යුතුයි. මේ ගැන ඉගෙන ගන්න ගත යුතුයි. ඒකයි මේ වැඩසටහනේ පරමාර්ථය. මංජුලා මනෝජානේ මනෝජා. දැන් මේක පටන් ගත්ත දවසේ ඉඳන්ම ඔයා හිටියද? මම මේක පටන් අරගෙන තියෙන්නේ ඇත්තටම 2001 ලියාපදිංචි කරලා තියෙන්නේ. නමුත් මේ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයේ පටන් අරගෙන තියෙන්නේ 2011. මම මේකට සම්බන්ධයෙන් 2014 ගත්තා. 2014. ඒ කියන්නේ දැන් ඔබ මේකේ සාමාන්‍ය අර ගිනුම්කරණය ඒ වගේම දැන් අපි කිව්වොත් අපි කියන්නේ සේවාදායකෙක් එක්කෙද්දි ඔවුන් සමග වැඩ කරන්නේ ඔබ ගොඩක් වෙලාවට. ඔබගේ අත්දැකීම් මොකද්ද මේ ආයතනය පිළිබඳ? ඇත්තටම මම මෙතෙන්ට සම්බන්ධ වෙනකොට මේ රෝගිය ගැන මුකුත්ම දැනගෙන හිටියේ නැහැ. මැඩම් ලොරෙන් යූ තමයි මේකේ සමනිර්මාතෘ මැඩම් එක්කලා තමයි මම වැඩ කරේ. ඒක ගොඩාක් අත්දැකීම් එකතු වුණා ජීවිතේ. කියන්නේ ජීවිතය ගැන කියන්නේ අනාගතය ගැන වයසකයි වැඩි හිටියන්ට වෙන්න දේවල් ගැන ගොඩාක් ඉගෙන ගත්තා. එතකොට මේකේ අපි කරනවා කියන්නේ අපි මේ මතක පරීක්ෂාවක් කරනවා. එතකොට රෝගය අඳුනා ගැනීම සඳහා ඊට අමතරව අපි දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. ඒක පළපුරුදු වෛද්‍යවරයෙක් ලවා අපි ගොඩාක් තැන්වල කරලා තියෙනවා. කියන්නේ ගම්පහ, නුවර, මාතර, ගාල්ල
මේ වගේ තැනක වැඩ කරද්දි ගෙදර අය ඇහුවේ නැද්ද ඔය මොකද්ද ඔය තැන එහෙම කියලා? නෑ ගෙදර අය කැමති වුණා මොකද කියන්නේ අපේ අම්මත් ගොඩක් ලෙඩ වෙලා ඉඳලා තියෙනවා. ඉතින් අර මේක ඇත්තටම අර වැඩි හිටියන්ට ගොඩක් සලකන්න ඒක කියන්නේ මම බුද්ධ ආගමේ. ඒක උඩ අර ඒක ගොඩක් පිනක් වගේ දේකුත් තියෙනවා. ගොඩක් වැඩි හිටියෝ කැමති අර කතා කර කර ඉන්න, ඒගොල්ලොත් එක්කලා රැඳෙන්න. අනිත් එක දැන් අපි මේකට දැන් කෙනෙක්ව සම්බන්ධ කරගන්නකොට අපි ඒකලගේ විස්තර අරගෙන ඔක්කොම ලියනවා පොතට. ඉතින් එතකොට කවුරු හරි කෙනෙක් කතා කරොත් එයාගේ විස්තර ගන්නකොට කියන්නේ දැන් අපේ සේවා දායකයා ගැන කතා කරන්න එක්ක එයාගේ දුවේ නැත්නම් ස්වාමි පුරුෂයා හරි බිරිඳ හරි ඒ වගේ කතා කරාම ඒගොල්ලන් පුදුමාකාර විදිහට අර කතා කරනවා. කියන්නේ ඒගොල්ලන් කියන දේ අහන් ඉන්න එකත් ඒගොල්ලන්ට ලොකු සැනසීමක් ඒ වෙලාවට. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් එහෙම තියෙනවා සම්බන්ධ. ඒ කියන්නේ ඒකට රැකියාවක් නෙමෙයි අර හම්බෙන තෘප්තිය තමයි ගොඩක්ම වැදගත්. ගෙදර ගියාම හිතෙන්නේ මම රැකියාවක් කරලා ආවා කියන දේ නෙමෙයි, සේවාවක් කළා, මම යම් කිසි දෙයක් මේ රටට කළා, අම්මා තාත්තා කෙනෙක්ට කරා කියන හැඟීම තමයි ඔබට එන්නේ. කියන්නේ ගොඩක් අයට ගොඩක් අය ලියාපදිංචිනේ නායක සමහර අය ඉන්නවා ඒගොල්ලන් තමන්ගේ දරුවවත් උදුරු ගන්න බෑ. සමහරු ආව ගමන්ම ඒගොල්ලන් මෙතෙන්ට එන්නවත් කැමති නැති අය ඉන්නවා. කියන්නේ අර පිටට ගිහිල්ලා කට්ටියත් එක්ක එකතු වෙන්න ඒ වගේ. ඉතින් ඒ වෙලාවට හොඳට කතා කරලා ඒගොල්ලන්ට අපි එමු එක දවසක් ඇවිල්ලා බලමු එහෙම කියලා ඇවිල්ලා. ඉතින් ඒවට පස්සේ මේ සෝච්චාවෙන් වැඩ කරන අයත් එක්ක එකතු වෙලා සින්දු කියලා එහෙම එක දවසක් පැයක් දෙකක් හිටියාම ගොඩක් කලාවට ඒගොල්ලන් ඊළඟ පාර කැමැත්තෙන් එනවා. දැන් මම අහන්නේ මේ දැන් ඩිමෙන්ෂියා කිව්වම දැන් ලංකාව තාම ඒකේ දැනුවත් වීම අඩින් හරි අඩුයි. උගුර ගොඩක් ලේට තියෙනවනේ අපේ අපේ ලංකාවේ තියෙනවනේ සමාජයේ ලැජ්ජාව. මගේ අම්මට තාත්තට මේක කියන්න, මගේ ස්වාමි පුරුෂයාට බිරිඳට කියන්න. දැන් ඇත්තටම ওই ඩිමෙන්ෂියා රෝගය කියන්නේ දැන් මම ඔබ යහනේ මම දන්න ඔබ වෛද්‍යවරියක් නෙමෙයි. නමුත් ඔබගේ මව සිටියා. එතකොට ඔබ මෙතන රැකියාව කරලා රැකගෙන ස්වේච්ඡාවෙන් වැඩ කරද්දී ඔබ යම්කිසි දැනුමක් අරන් ඇති. මොකද්ද මේ ඩිමෙන්ෂියාව ඔබ දකින විදියට සාමාන්‍ය පුද්ගලෙක් විදියට? මේක ඇත්තටම ඕන එක්කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. ගොඩ වෙලා මේක ඇත්තටම වෙන්නේ මොලේ තියෙන ස්නායුවල දුර්වලතාවයකින් පස්සේ අපේ චර්යාවන් ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් අපේ සමහර වෙලාවට අපි සමාජයේ අහලා තියෙනවානේ අනේ හරියට පිස්සු හැදිලා එයාට යකෙක් ගහලා. මොකද ඒ අපේ මේ සංස්කෘතියනුයි අපේ වෙනසයි අපේ පර්සනැලිටි එක හොද්දටම වෙනස් වුණා. දන් මෙතන ඉන්නේ Taman දන්නේ නැති එකනේ නිකන් තනියෙන් කියවනවා. මේ ඔහෙ බලාගෙන ඉන්නවා. එතකොට අපි හිතනවා මෙයාට මේ ඇත්ත තමයි මොකක් හරි අපේ ගහලා හරි මේ වගේ තත්ත්වයක් වෙන්නේ. බඩුවක් තිබ්බ තැන මතක නැති වෙනවා. ඒතර කියනවා මට මෙයා කණ්ඩ දුන්නේ කියලා කෑපු කෙනා කියලා බෙහෙත් දීුවා. තරහ යනවා. එතකොට අර වටපිට ඉන්න කට්ටියට ඇත්තට මේක හරි කරදරයක් වෙනවා. අපි දන්නේ නැතිකොට අපි හිතනවා අයියෝ මෙයාත් එක්ක මොකද මේ මෙයාට වෙලා තියෙන්නේ. එතකොට තමයි අපි ගොඩ කට්ටිය දොස්තර ළඟට යන්නේ ඉස්සෙල්ලා යන්නේ වෙන වෙන අපේ මේ තියෙනවානේ බිලි වෙන ආධාර වර්ග නැත් ආගමික ක්‍රමෙන් කරන්න පුළුවන්ද කියලා මේ තත්වයක් කියලා. නමුත් මේක හිම තත්වයක් යන්නේ මේ මේක මානසික රෝගී තත්වයකුත් නෙමෙයි. ඒක කියන්නම ඕන මේක මානසික රෝග තත්වයක් නෙමෙයි. මේක අපිට ඕනේ කියලා ස්නායු දුර්වලතාවය නිසා ඇතිවන එක. වෙන ප්‍රශ්නයක් දැන් අපිට කොලෙස්ටරෝල්, සුගර් ඒ වගේ කිසිය ලෙඩ එනවනේ. ඒ වගේ තමයි මේකත් එන ලෙඩ තත්ත්වයක් අපේ මේ මේක પરම්පරා ඒ කියන්නේ ජාන වලින් එන්න පුළුවන් අවස්ථාත් වැඩි. අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි මම දන්න තරමට දැන් පවුලේ එක්කෙනෙකුට තිබුණා කියලා අනිත් එක්කෙනෙකුට හැදෙන්නෙම ඕනේ නැහැ. නමුත් ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. හැබැයි දැන් මගේ අම්මගේ බලනකොට කවුරු පවුලේ කාටවත් මේ වගේ හැදිලා නැහැ. අනිත් එක අම්මා සාමාන්‍ය හරිම ඇක්ටිව්. දැන් අපි හිතන්නේ පවුලක සාමාන්‍යයෙන් අම්මලාගේ වයසෙත් කෙනෙක් දැක්කම දැන් අපේ අම්මාව අම්මගේ පවුලේ අපි අම්මගෙන් අක්කල් අයියලා මල්ලිලා නංගිලා ඔක්කොම ඉතින් අම්මා අර හැමෝගේම කියන්නේ සාමාන්‍යයෙන් හැමෝම වයසට යනකම් බලාගෙන ඉඳලා අන්තිමට නැති වෙන එක්කෙනෙක් කියලා. හැබැයි අම්මා තමයි ඉස්සෙල්ලම. ඉතින් ඒ වගේ තත්ත්වයක් වෙන්න එහෙම හිතපු එක්කෙනෙක් නෙමෙයි.
ඉතින් අපි හැමෝම මේක තේරුම් ගන්න ඕනේ අර ඕන ලෙඩක් ඕනේ කෙනෙකුට හැදෙනා වගේ මේක ඕනේ කෙනෙකුට හැදෙන්න පුළුවන් හොඳට ක්‍රියාශීලී ඒක තේරුම් ගැනීමත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් ඔවුන් සමග කියන්නේ පවුලේ කෙනෙක් දැනගන්න ඕන ඔවුන් සමග කොහොමද ජීවත් වෙන්නේ ඔවුන් අයින් කරන්න එපා කියන එක තමයි කියන්න ඕනේ ඒක කොයි වෙලාවකවත් මේ වගේ කෙනෙක් බලා ගන්න එක හරිම අමාරුයි මොකද අර කැප කිරීමක් 100ට 100ක් කැප කිරීමක් Taman එක ඒ රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක් එක්ක ඉන්න ඕනේ එයත් එක්ක ගැවසෙන්න ඕනේ අන්තිමට යනකොට සමහරලාට වැසිකිළියට යන එක පවා අමතක වෙනවා. ඉතින් එතකොට ඉන්න තැනම කරනා ඊට පස්සේ දැන් අම්මටත් හිටපු ගමන් ඒක උනේ. ඊපස්සේ hina වෙනවා. අර පොඩි ළමයි hina වෙන්නේ. අර පොඩි ළමයෙක්ගේ වගේ කරාම hina වෙනවා. මේ වගේ hina වෙනවා. ඉතින් එතකොට අර ලොකු කැපකිරීමක් අර පොඩි ළමයෙක්ට වගේ නෙමෙයි. මේ වගේ ඒවා සුද්ධ කරන ඒවා ඔක්කොම ඉතින් ලොකු තේරුම් ගැනීමක් ඕනේ. කැපකිරීමකුත් ඕනේ. ඒ වගේම තමයි බලා ගන්න කටියට අමාරුයි. ඒකත් කියන්න ඕනේ ඒක ලේසි නෑ. අපි සමහර වෙලාවට දකින්නවා ළමයි කියනවා ඒගොල්ලන් අනිත් වටපිට කට්ටිය කියනවා අර ඒගොල්ලෝ අම්මලා තාත්තලා බලා ගන්න අර අම්මව හාමරේක දාලා යනවා. ඒ වගේ තත්ත්ව තියෙනකොට අපි දෙසර යන්නේ සියසරයක් හිතන්න ඕනේ මේක ගැන අපි දන්නේ නැති නිසා. විනිශ්චය කිරීමට පිස මොහොතක් සිතන්න ඕන. ඇයට හෝ ඔහුට යම් කිසි හේතුවක් ඇති කියලා මං ඒකට එකඟ වෙනවා. දැන් ඔබ කිව්වා වගේ වැසිකිළිය ගැන කතා කරද්දී මම මනෝජ ගැන මොකද මම මේ ආයතනයේ දැක්ක එක දෙයක් තමයි මේ අර දැන් අපි ආයතනවලට ගියාම එක එක තැන්වල බඩු තියලා තිනවා හැප්පෙන ඒව මුකුත් නැහැ. ඒතර වැසිකිළියට ගියත් ඒ කිසිම කියන්නේ මේක ඔවුන්ගේම ස්ථානයක් විදිහට හදලා පොඩ්ඩක් ඒ ගැන කතා කරමුකෝ. මේක ඇත්තටම මැඩම් ලොරෙන් යුගේ අදහසක් අනුව ඇත්තටම යාගේ කැපවීම මත ගොඩ නැගිච්ච තැන අනිත් අය උදව් කරා තමයි ගොඩක් අය එතකොට ගොඩාක් මහන්සිලා තිනවා ගොඩාක් කැප කිරීම කළා තිනවා මැඩම් ලොරෙන් යු අපිට කියන්නේ අපිට ආධාර හම්බ වෙන්නේ අපි එකතු කරන්න ඕන එතකොට අපි ඒවට ගොඩාක් දේවල් කරලා තිනවා කියන්නේ මැඩම් ලොරෙන් යු මම එන දවස්වල කියන්නේ 2014 මම මෙතෙන්ට එනකොටත් සුපර් මාකට්ස් වල ගිහිලා රැෆල් ටිකට්ස් ඉක්ුණනවා මේකෙන් ලක්ෂ 25ක් විතර වගේ කොහොම හරි එකතු කරන අය අවුරුද්දට. ඒ කියන්නේ සැප්තැම්බර් මාසෙ වෙනකොට යා ජූලයි වල විතර ඉඳලා පටන් අරගෙන සැප්තැම්බර් මාසෙ ඉවරනකොට ඒ පොත් ඔක්කොම ඉක්මනට ලක්ෂ 25ක් එකතු කරනවා. ඒ වගේ අවුරුදු ගාණක් කරා. ඒ කියන්නේ දවසකට සමහර වෙලාවට දීලා තියෙන ෆෘට් ජූස් එකක් විතරයි. ඒ වගේ කැපකිරීමක් කරන උදේ 7ට විතර ගිහලා රෑ 8ට විතර වෙනකන් ඉන්නවා. ඊට අමතරව අපි ඩොනේෂන්ස් එකතු කරන කියන්නේ ආධාර එකතු කරන්න ලියුම් දෙනවා. ඒ කියන්නේ වාර්ෂිකව අභියාචනා ලියුම් යවනවා. ඊට අමතරව තව ආධාර එකතු කරන්න ෆන්ඩ්‍රේසිං ඉවෙන්ට්ස් කියලා අපි කරනවා ස්ක්‍රැබල් බෑෂ් එකක් කරලා ඒකට ආධාර එකතු කරනවා. කියන්නේ අපිට කවුරුත් නිකන් දෙන්නේ නැහැ. අපි ඉල්ලලා අපි එකතු කරන්න ඕනේ. දැන් මේ මේවා ඔක්කොම එකතු කරන්නේ මේ වගේ මධ්‍යස්ථානයක සේවාව දෙන්නේ ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡාවෙන් කියන්නේ අපි ඔක්කොම නොමිලේ සම්පත. නොමිලේමයි දෙන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ. අර බ්‍රේන් ස්ක්‍රීනින් එක නැත්තම් අපේ මනස මෙමරි ස්ක්‍රීන් එක කරද්දිත් ඒකත් නිකන් ඒක මුදලක් අය කරන්නේ නැහැ. දැන් මේ ඔවුන් මේ කියන්නේ මේක දැන් උදේ 9ට ඇවිල්ලා සවස 3 වෙනකන් ඉද්දී ඒගොල්ලන්ට කෑම බීමක් දෙන්නේ උදේ තේ 10ට තේක දෙනවා ඊට අමතර දවල්ට කෑම දෙනවා ඊට පස්සේ හවස්සට තේකක් දෙනවා. එතකොට 9 ඉඳලා 3 වෙනකන් අපිට වගකීම සේවාදායකයෙක්ගේ වගකීම තියෙනවා. ස්වේච්ඡාකාරී මණ්ඩලයට අමතරව නර්ස් කෙනෙකුත් ඉන්නවා. නර්ස් කෙනෙකුත් එනවා. දැන් මෙතන අපි ගොඩක් වෙලාවට අර අපි කුඩා දරුවන් ඉද්දී ගෙදර කවුරුත් නැතිකොට ළමයා වැටෙයිද ළමයා කොයි හරි යයිද කියලා බය වෙලා අපි ඩේ කෙයා එකකට දාලා යන්නේ. නැත්තම් කාව හරි මේ වගේ දෙයක් තමයි වෙන්නේ. අයි අපි මොකක් හිතන්න ඕන දෙමව්පියෝ වයසට යද්දී උණු කුඩා දරුවන් බවට පත් වෙනවා. අපි සිය පාරක් ප්‍රශ්නය හදි කුඩා කාලේ අපේ දෙමව්පියෝ තරහ ගන්නට උත්තර දුන්නා. අද ඔවුන්ගේ දෙවන ළමාවිය කියන්නේ ඒකට ආපුවම කේන්ති අරගෙන කෑ ගහලා බැනලා බෑ. ඒක අමාරුයි. ඉතින් මේ මෙතනදී ගොඩක් වෙලාවට මොවුන් කරන්නේ වටපිටාව හදලා ඔවුන් අර සේවාදායකයට විතරක් නෙමෙයි උදව් කරන්නේ. මම ඒකයි යකින් අහන්න යන්නේ. දැන් ඕකලන් පවුල් වල එනවනේ. ඔවුන්ටත් වැඩසටහන් පවත්වනවා. ඔවුන්ටත් කියලා දෙනවා. එහෙම නේද? ඔව්. මොන වගේ දේවල්ද කියලා දෙන්නේ? ඇත්තටම මේකේ පරමාර්ථය ඒ රෝගී ඩිමෙන්ෂියා ඇල්සයිමර්
ඒ රෝගී තත්ත්වයෙන් පෙළෙන කට්ටියට වෙනසකට මෙතන ඇවිල්ලා ක්‍රියාකාරකම් කළා. මොන වගේ ක්‍රියාකාරකම්ද තියෙන්නේ? අපි දැන් මෙතන එන එක්කෙනාගේ රෝගී තත්ත්වයන් වෙනස්. ඒක තමයි මෙමරි ස්ක්‍රීනින් එකෙන් අපි කරන්නේ, කොයි තත්ත්වෙදි ඉන්නේ කියලා පොඩි අදහසක් ගන්න. ඉතින් එතකොට අපි ඒ දැන් අපිට ඒ ඔක්කොම එකට වාඩි කළා, එකම දේ එකට වාඩි කළා කරන්න පුළුවන් දේ සින්දු කියන එක විතරයි. අර අනිත් ඒවා එක්කෙනාට එක්කෙනා කොහොමද ඒගොල්ලන්ගේ රෝගී තත්ත්වය ගැන බලලා සමහරුන්ට දැන් එක්කෙනෙකුට කරන එක අනිත් එක්කෙනාට කරන්න බෑ. ඒකෙන් ඔවුන්ගේ මනස නැත්නම් ස්නායු වර්ධනය වීමද නැත්නම් ලෙඩේ අර මෙයා වෙන පොඩ්ඩක් අඩු කර පරක්කු කරනවා වෙන එකට වැඩිය අර ඒක මේ අපි කියන්නේ ප්‍රෝග්‍රෙස් වෙන එක අඩු වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ප්‍රමාද කරනවා ලෙඩේ ප්‍රමාද වෙනවා. ඉතින් දැන් ඔන්න අපි සමහරුන්ට ගණිතය හොඳට පුළුවන්. හැබැයි සාමිත් එක්කෙනෙකුට අමතකම වෙලා ඒ ගැන ඉතින් ඒගොල්ලන්ට සමහරලාට කලර් කරන්න දෙනවා. ඉතින් එතකොට සමහරලාට අපි අත් වැඩ ඔය බීඩ්ස් අරගෙන ඒවා මුණලා මාල හදනවා, වලලු හදනවා. මම දැක්කා කැරම් බෝඩ් එකක් තියෙනවා, චෙස් බෝඩ් එකක් තියෙනවා. සමහරු ඒවා කරනවා. ඒවා කරනවා. මම දැක්කා ලස්සන පින් පේන්ටින්ග්ස් තියෙනවා, චිත්‍ර ඇඳලා තියෙනවා. මේ මේවා මේ චිත්‍රය අරවා ඔක්කොම ඒගොල්ලන්ටපු චිත්‍ර එකතු කළා ආටිස්ට් කෙනෙක් කරපු ඒවා. ඉතින් ඒ වගේ ක්‍රියාකාරකම් කරනවා. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම අර ගැවසෙනකොට වෙනස් කට්ටියක් එක්ක ඒකේ වෙනසක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි රෝගෙන් පෙළෙන කට්ටියට මෙතනින් වෙන ඒගොල්ලන්ගේ පවුල්වලට පවුල්වල කට්ටියට මං හිතන්නේ වැඩිම ලොකුම සහනය තමයි පොඩ්ඩක් ඒගොල්ලව තව වෙන තැනකට බාර කරලා අර අපි කුඩා දරුවෙක් කම කවුරු හරි ගෙදරට එනකන් ඉන්න දීලා යන්නේ ඒ වගේ ඒක යායකට දානවා. දැන් අපි ඒක යායකට ළමයෙක් දැම්මම අපි දන්නවනේ ආ එතන පරිස්සම්, එයාට අවශ්‍ය වැඩ සටහන් වෙනවා කියලා. ඒ වගේ තමයි මෙතනට ඇවිල්ලා තියලා එතකොට අර දිගටම එයාව බලා ගන්න පවුලේ සමාජික අර පොඩකට වගකීම අඩු වෙනවා. අඩු වෙලා Tamanට සමහරවිට නිකම්ම ගෙදර ගිහිල්ලා ඔහේ වාඩි වෙලා බලන් ඉන්න පුළුවන් පැය ටිකක් ඒගොල්ලන්ට හම්බෙන්නේ නිදා ගන්න. සමහරවිට මේ රැට නැක්කලා ටොයිලට් යන්න ඕනේ වගේ වෙනකොට දැන් මගේ අම්මාව ගේ ප්‍රාථමික බලාගත් එකනා විදිහට ඉති මගේ තාත්තා. තාත්තා තමයි ඔක්කොම නාවන ටික දැන් වැඩ කරන්න කටියට හිටියට තාත්තා දුන්නේ නැහැ. ඉතින් ඒකට රෑට බැසිකිලියට යනකොට හරි තාත්තා නැගිටිනවා. ඉතින් එතකොට අර ඒ කියන්නේ අම්මා වැටේ කියලා එහෙම ප්‍රශ්නයක් ඒ කාලේ තිබුණේ නැහැ. මට අර අපේ හිතට නිදහසක් නැහැනේ. ඒතකොට ඒ වගේ තියෙනකොට නිින්ද යන්නේ නැහැ. අපි අනිත් ඒතකොට ඒ බලාගන්න කට්ටියටත් රෝගී තත්ත්වයන් පස් වෙන්න පුළුවන්. මේ Tamanට නිදහස නැති වෙනවා. නිදහස නැති. ඉතින් මෙතනට ආවම ඒගොල්ලන්ට අර ඒ වගකීමකින් හිතට බයක් නැතුව අනිත් එක මෙතන මේ වාතාවරණය මානසිකව හොඳට සැහැල්ලු දැන් බවට පත් වෙන තැනක්. අපිට උනත් එහෙමයි. ඔව් මම පළවෙනි දවසේ මට දැනුනේ මේකේ මේ කොළඹ පියකද මේ කොළඹද තියෙන එච්චර සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් ලැබෙනවා. දැන් මෙතනට දැන් කවුරු දන්නේ නැති කෙනෙක් එන්න ඕන හිතනවා. එයා හිතනවා මගේ අම්මට හරි තාත්තාව හරි ගේන්න පුළුවන් මෙතන. නැත්නම් අපේ පවුලේ එක්කෙනෙක් ඉන්න කොහොමද සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්නේ අපේ හෙල්ප් ලයින් එකක් තියෙනවා. දැන් සමහරු ඇවිල්ලා හම්බ වෙනවා, සමහරු අපේ වෙබ්සයිට් එකට ගිහලා අපේ හෙල්ප් ලයින් එකක් තියෙනවා. ඒකට කෝල් කරාම අපි කියනවා ඒගොල්ලන්ට ඇත්තටම මුලින්ම සම්බන්ධ වෙනා නම් අපි ගොඩක් වෙලාවට කියන්නේ අපි සේවාදායකයව දන්නේ නැහෙනේ. එයාගේ තත්ත්වය දන්නේ නැහැ. එතකොට අපි කියනවා ඉස්සරලාම මතක පරීක්ෂාවකට එයාව ලියාපදිංචි කරනවා. හරි. එතකොට අපි මාසෙකට දවස් දෙකක් මතක පරීක්ෂාව කරනවා. 9 ඉඳලා 12 විතර වෙනකම් අපි දවසකට 11 දින 10 දිනක් විතර වගේ තමයි ලියාපදිංචි කරන්නේ. එතකොට ඒ වෙලාව ඒක කරන්නේ ඩොක්ටර් කෙනෙක්. එතකොට ඒ වෙලාවෙම අපි ඒකේ වාර්තාව දෙනවා. එතකොට ඒ වාර්තාව දැක්කහම ඒක අරගෙන යාට ඕනම වෙලාව ඕන يعني අවශ්‍ය යන්න ඕනේ මොන වගේ වෛද්‍යවරයෙක් වෙතද කියන එක ඒ මතක පරීක්ෂාව කරන වෛද්‍යවරයාගෙන් දැනගන්න පුළුවන්. එතකොට ඒ යන වෛද්‍යවරයා අපේ වාර්තාවේ තියෙන එයාගේ තත්ත්වය බලලා තමයි බෙහෙත් දෙන්නේ. ඉතින් එතකොට මේ වාර්තාවේ තත්ත්වය බලලා තමයි එයා ඉන්න තත්ත්වය අනුව තමයි අපි මේ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයේ ලියාපදිංචි කරන්නේ. කියන්නේ එයාටත් ඒකෙන් ප්‍රතිලාභයක් තියෙන්න ඕනේ, අපිත් කරන දෙයින් ප්‍රතිලාභයක් තියෙන්න. කියන්නේ අර
මුකූත්ම කරන්න බැරි ඇවිදින්නත් බැරි ඒ වගේ අර පහළම ස්ටේජ් එකේ ඉන්න කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඇත්තම තේරුමක් නැහැ. ඉතින් අර ඒ එක මට්ටමක් තියෙනවා. ඒ මට්ටමේදී අපි ව්‍යාපදිංචි කරනවා. ඊට අමතරව ඒගොල්ලන්ට දැන් සාමාන්‍ය රෝගය ගැන දන්නේ නැති කෙනෙක්ට නම් අපි ওই දැනුවත් කිරීමේ වැඩසටහන කරනවා ලංකාව පුරාම. ඒ කියන්නේ කාට හරි කරන්න ඕනේ නම් අපිට කෝල් එකක් දීලා ලියුමක් එවලා අපෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. අපේ මේ වගේ වැඩිහිටි නිවාසයක් තියෙනවා. මෙතට මේ වගේ ප්‍රාදේශීය සභාවයි මේක රැස්වීම තියෙනවා. ඕගලන්ට පුළුවන් ද ඇවිල්ලා මේ රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න කිව්වම අපි ඒක මේ අපි වෛද්‍යවරයෙක්ව ගියවලා ඒක නැත්තම් අපේ ප්‍රෝග්‍රෑම් ඔෆිසර් කෙනෙක් පිටත් කරනවා. ඒ වගේ මෙහෙත් කරනවානේ. මෙහෙත් කරනවා අපේ තියෙනවා අවුරුද්දකට සැරයක් අපි පොදු මේකක් කරනවා සම්මන්ත්‍රණයක් කොළඹ කරනවා. කරනවා. එතකොට දැන් ඔබ කිව්වා වගේ දැන් මම මේ කිව අවසන් කරන්න ඉස්සෙල්ලා ඔබගේ දෙපළගෙම අහනවා දැන් ඔබ මේකට සම්බන්ධ වෙන්නේ පවුල කෙනෙක් තේසන්ද ඔබ මෙතනට ඇවිල්ලායි මේ ගැන ඉගෙන ගන්න. එතකොට දැන් ගොඩක් වෙලාවට මිනිසුන් දුරපළාත්වල ඉන්න අය දැන් අපි කොච්චර කිව්වත් අහනවනේ දැන් අපි ඉන්නේ කොළඹින් පිට අපි කොහොමද මේගොල්ලන්ව බලාගන්නේ කියලා මට කෙටියෙන් කියන්න පුළුවන් දෙදෙනාම දැන් කොළඹින් පිට නම් ඉන්නේ හැබැයි මෙතනට එන්න බැරි නම් ඒගොල්ලන්ගේ ගෙදරම ඉඳලා කරන්න පුළුවන් දේවල් ටිකක් කියන්න. මෙහෙමයි දැන් අපි ගාව තියෙනවා පොතක්. ඒක ඇවිල්ලා කොහොමද ඩිමෙන්ෂියා රෝගියෙක්ව බලාගන්නේ කියලා. ඒ භාෂා තුනේම තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඕනේ නම් අපේ ඊට අමතරව අපේ මුද්‍රිත පත්‍රිකා තියෙනවා. ඒවයි තියෙනවා මේ රෝගය සම්බන්ධයෙන් තියෙනවා. රෝගය සම්බන්ධයෙන් ඒගොල්ලන් කියවලා බලලා ඒකට කරන්න ඕනේ මොනවද ඒ විස්තර ඔක්කොම තියෙන පත්‍රිකා තියෙනවා. ඒගොල්ලන් අපිට දුරකථන මාර්ගයෙන් ඇමතුමක් දුන්නොත් අපිට ඒගොල්ලන්ගේ විස්තර අහගෙන අපි ඒවා තැපෑලෙන් යවනවා. ඒ කියන්නේ පොත ඒ පොත කියවන්න පුළුවන් ඒගොල්ලන්ට ඕන භාෂාවකින් අපි යවනවා. ඒකේ තියෙනවා ඒගොල්ලන් කොහොමද රෝගියෙක් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කියලා. ඊට අමතරව අපේ මුද්‍රිත පත්‍රිකාවල රෝගය සම්බන්ධයෙන් ඔක්කොම විස්තර තියෙනවා. ඕන දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ තියෙනවා ඩෙන්ටිෆිකේෂන් බ්‍රේස්ලට් කියලා බ්‍රේස්ලට් එකක්. අහා. ඒකේ දැන් සමහර රෝගීන් ඉන්නවනේ ඇවිදිනවා හොයාගන්න බැරි වෙනවා වගේ. ඔව්. එතකොට ඒගොල්ලන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන අතේ නෙමෙයි අනික් අතට අපි දානවා මේ බ්‍රේස්ලට් එකක් එයාගේ නමයි කන්ටැක්ට් කරන්න පුළුවන් දෙන්නෙක්ගේ නමුයි ෆෝන් නම්බර්ස් එක්කලා අපි ඒක මුද්‍රණය කරලා දෙනවා. ඒක නම් අපි රුපියල් 500ක් අය කරනවා. හේතුව ඒක අපිට අපි සල්ලි දීලා වියදමක් දරලා ගෙනහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අර වියදම විතරක් මොකද ඒක අපි මෙහෙට විතර නෙමෙයි ඒක අපි ඕන කෙනෙක්ට දෙනවා. ඒක ඇවිල්ලා ගන්න පුළුවන්. එතකොට හදිස්සියෙමත් එයා ඇවිදගෙන ගිහලා කොහේ හරි නැති වුණොත් කවුරු හරි අරක බලලා ඒ නම්බර්ස් වලට ෆෝන් කරලා ඔයා දැන් ඒක ලොකු වටිනාම දෙයක් ගොඩාක් අද පත්තරවල සෝෂල් මීඩියා වල බැලුවොත් ධර්මුවන් දානවා මෙයාව හොයලා දෙන්න මෙදා ගොඩාක් අය ටික දාලා තියෙනවා. ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. එහෙම නැති වෙච්ච අය හම්බ වෙලා තිනවා ඒක මාර්ගයෙන්. ඕමත් හොඳ දෙයක්. අර පොත ගොඩක් වටිනවා. පොතත් ගොඩක් වටිනවා. ඔබට යමක් අවසාන වශයෙන් කියන්න තියෙනවා. ඇත්තටම මේ රෝගය හැදුන කෙනෙක් පවුලේ ඉන්නවා නම් ඒ රෝගියාට කරන්න පුළුවන් ලොකුම දේ තමයි කොන් කරන්න නැතුව අපි ලැජ්ජ වෙන්නේ නැතුව අනේ මෙයා මේ තරහ යනවා සමහර වෙලාවට සාමාන්‍යයෙන් පුරුදු භාෂාව නෙමේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැති භාෂාවෙන් බනිනවා එතකොට කරන්නේ ලැජ්ජ වෙනවා නමුත් මේක රෝගී තත්ත්වයක් ඒක හින්දා අර අපි කොන් කරන්න ලෙඩේ ඉක්මනට මේ වැඩි වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෙෂන් එක වැඩි වෙනවා ඉතින් ඒක හින්දා අපිට කරන්න තියෙන කියන්න සමාජයට දෙන්න පුළුවන් ලොකුම පණිවිඩය තමයි කොන් කරන්න එපා යන යන තැන එක් යන්න පුළුවන් හැම තැනම එක් යන්න අපි එළියට යනවා නම් කෑමකට යනවා නම් නෑදෑය බලන්න යනවා නම් එයා වෙනස් වුණාට කමන්නේ නෑ එවනාට ගෙනියන්න හැම තැනම ගෙනියන්න එයාට ඔය පුළු පුළුවන් විදිහට පාට කරන ඒවා දෙන්න ඒ වගේ ඒවා කරන්න පුළුවන් අර අපේ තියෙන අඩල්ට් කලරින් බුක්ස් කියලා ඒවා කරන්න පුළුවන් එතකොට සින්දු අහන්න දෙන්න ඒකයි මේක හැදිච්ච නැති වැඩි හිටියන්ට උනත් අර නිකන් ඉන්න දෙන්නේ නැතුව පොතක් ක්‍රියාකාරකම් වල යදු යදවන්න එක්සර්සයිස් ශරීරේ මහත් වෙන්නේ නැති වෙන්න ඒ කියන්නේ අර වයසට යනකොට අමාරු වෙන උස්ස ගන්න හරි ඒ වගේ ඒවා කෑම පරිස්සම එතකොට සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය හැම තිස්සෙම චෙක් කරලා තියාගන්න එකයි අර ඇක්ටිවිටි මොනවා හරි ඔය පස සපිය සුදු ක්‍රොස්වර්ඩ්
ඒ වගේ මොන මොනවා හරි ක්‍රියාකාරකම් තාත්තා අම්මේ එළියට යන්න එපා, කතා කරන්න එපා, ටීවී එක විතරක් දාලා දෙන්න එපා, මේ ඔවුන්ට දෙන්න වත්තේපුව වැඩක් කරන්න, ඒ වගේ දේවල් පොඩ්ඩක් දරුවන් වුණාම ලබා දෙන්න කියලා තමයි ඔබත් කියන්නේ. වයසයි කියලා එක තැන තියන්න එපා. Tamanට යන්න පුළුවන් නම් වත් අතුගානේවා, සාමාන්‍යයෙන් තමන්ගේ බැංකු කටයුතු ඒවා මේ ඔක්කොම නවත්තන්න නැතුව කරන්න දෙන්න, කරන්න ලබා දෙන්න. ඔව් මම හිතන්නේ දැන් සමහර වෙලාවට දැන් ලයිට් එකක් දැමමම ඕෆ් කරන්න අමතක වෙන වගේ දෙයකින් පටන් ගන්නදී ගොඩාක් දුරට ගියාට පස්සේ ඒකට ප්‍රතිකාරයක් කරන්න අමාරුයි. එතකොට දැන් ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ අම්මා තාත්තා නෙමෙයි තමන් දන්න කවුරු හරි ඕන කෙනෙක්ට පොඩි පොඩි අමතක වීම් තියෙනවා නම් ඒක තමයි පටන් ගන්න. මේකේ දෙකක් තියෙනවා කියලා මම හිතන්නේ. දන්න අතීතයේ අමතකයි, සමහරුන්ට ළඟ අතීතයේ අමතකයි. ඉතින් දැන් සමහර වෙලාවට දැන් අපි උනත් කියනවනේ දැන් කාපු එක දැන් මතක නැහැනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් කියන්නේ ඇත්තටම සමහර වෙලාවට ඩිමෙන්ෂියා තත්ත්වයක් වෙන්න පුළුවන්. දැන් මම නම් යෝජනා කරන්න කැමතියි ඇත්තටම ඒ වගේ පොඩි දෙයක් තියෙනවා නම් ඒක පළවෙනිම අඳුනා ගැනීම වෙන්න පුළුවන්. එතකොට මෙහිට කතා කරලා මතක පරීක්ෂාවක් කරනවා නම් ඇත්තටම එයාගේ තත්ත්වෙ මොකද කියලා අඳුනා ගැනීමක් කරන්න පුළුවන්. ඒතර පරක්කු කරන්න පුළුවන් අය රෝගයට තාම බෙහෙතක් හොයාගෙන නැහැ. ඒකින්ද මේ ගැන අවධානය යොමු කරන එක හොඳයි. අර කුඩා දරුවෙක් බලා ගන්නවා වගේ තමයි. අපි දරුවා දඟයි කියලා ගේ ඇතුලේ දාලා ලොක් කරලා යන්නේ නැහනේ. එතකොට මේ අම්මලා තාත්තලා මේ වයසට යදි මේ රෝගය හැදෙද්දි ලැජ්ජයි කියලා ගෙදර තනි කරලා යන්න එපා. ඔවුන්වත් ඔබේ ජීවිතේ කොටස්කාරයෝ කරගන්න. මොකද අපි කුඩා කාලේ අපේ ජීවිතේ අද තත්ත්වයට ගොඩ නැගුවේ ඔවුන්. ඉතින් මොවුන් කිව්වා වගේ මේ වගේ ආයතනයක් තියෙන ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අද සාකච්ඡාවේදී බොහෝ දේවල් මං හිතනවා මොවුන් කිව්වා මේ රෝගයට බෙහෙතක් නැහැ. නමුත් මේක හැදෙන කියන්නේ මේක අපිට ලැබෙන යන ක්‍රමය පොඩ්ඩක් පරක්කු කරන්න පුළුවන් කියලා. ඉතින් බොහොමත්ම ස්තුති කියන ඔබ දෙපළටම අද සාකච්ඡා යොමු කළේ මරදානේ කොළඹ පිහිටි ඇල්සයිමා පදනම පිළිබඳවයි. ඇත්තටම මේ ඇල්සයිමා පදනමට ශ්‍රී ලංකාවේ තියෙන එකම පදනමයි. මේ ගොඩාක් කාර්යයක් සිදු වෙනවා. ඒක නිසා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට ගිහිලා මේ පිළිබඳ විස්තර දැනගෙන එහි තියෙන දුරකථන අංකයට කතා කරලා තවත් විස්තර දැනගන්න පුළුවන්. මම හිතනවා අපි ගොඩක් අවශ්‍ය දේවල් දුන්නා කාර්ය අවසන් කියලා. බොහොමත්ම ස්තුතියි නැවතත් මේ ප්ලේන් ටිවිත් සුලෝ ලංකාදීප සමග.